ඒ අපි දරු දැරියන්ට මේ මාධ්‍ය ගැන ඉගෙන ගන්න කියලා කියන්නේ උගන්වන්න හදන්නේ. ලංකාවේ මාධ්‍ය ආයතන ගැන කිව්වොත් නුඟක් මාධ්‍ය ආයතනවලින් කරන්නේ යම් යම් පටු පරමාර්ථ වෙනුවෙන් තමයි ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ මාධ්‍ය ආයතන මෙහෙවන්නේ. මේ දරු දැරියන්ට මේ පාඨමාලාවේ තියෙන වැදගත්කම තමයි අන්නේ තර්කයේ තේරුම් ගන්න එක. මම මතකයි අංක ගණිතය ඉගෙන ගන්න කාලේ දුවල්පෙතුමා තමයි අපිට අංක ගණිතය ඉගැන්වුවේ. මම නැෂනල් එක අඳින්නේ උසමාද මහත්මෙක්. එතුමා මෙහෙම නැමුණාම බෝඩ් එකේ ලියන්න සම්පූර්ණයෙන්ම බෝඩ් එක කවෙනවා. එතුමා ගාන හදන බෝඩ් එකේ අපි පොතේ ලියා ගන්න. හැබැයි ගාන හදන විදිය තර්කයේ අපිට කවදාවත් ඉගෙනුවේ නැහැ. මට දැන් කල්පනා කරනකොට අපේ ඉස්කෝලේ කාලේ, ඒකම විශ්වවිද්‍යාලේ අපිට MM කරුණු කාරණා කියලා දුන්නා. ඒක පිටිපස්සේ තියෙන තර්කය කියලා දුන්නේ නැහැ. ඇයි ඒක එහෙම වෙන්නේ? ඇයි ඒක එහෙම නොවෙන්නේ කියලා දුන්නේ නැහැ. අන්න ඒ දැනුම තමයි අනුෂ්කමි දරුදරියන්න දෙන්නේ. ඒ නිසා අනාගතේ ජීවෙන පුරවැසියන් හැටියට ඔබට මේ ජනමාධ්‍ය ආයතන වලින් කියන කරන දේවල් වලින් සත්‍ය තේරුම් ගන්නට පුළුවන්. ඒගොල්ලෝ කියන සොසේජ් එකම අපි කන්න ඕනේ. ඒගොල්ලෝ පෙන්නන බටර් එකම අපි කන්න ඕනේ. ඒගොල්ලෝ පත්තරයක් අරගෙන පත්තරේ තියෙන නිවුස් එක කියවලා ඊට අමතරව එකතු කරන්නේ ආලවට්ටම් 3-5 ජාති අපි ඒව ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි අපේම මතයක් තේරුම් ගන්නවා. අන්න ඒකයි අපි මේ පාඨමාලා වරා මේ දරු දැරියන්ට කියලා දෙන්න යන්නේ. ඔබ ඔබේම මතයක, ඔබ ඔබේම අදහසක තේරුම් අරගෙන ඔබේ ජීවිතය සහ මේ ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතයේ යහපත් තැනකට ගෙන යන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම කියන්නේ කැකිරාව විදුහලෙන් ලැබිච්ච ඉල්ලීමට පස්සේ මමත් ජනාධිපති මාධ්‍යංශයේ කිහිප දෙනෙකුත් අපි සාකච්ඡා කළා. ඔබට මේ පොත හම්බ වෙලා ඇති. පොත හම්බ වෙලා කියවන් යනකොට මේකේ තියෙනවා සම්පූර්ණ මීඩියා ගයිඩ් එකක්. ශිෂ්‍යෙක් පාසලෙන් එළියට ගිහිල්ලා තමන්ගේ උසස් අධ්‍යාපනය මාධ්‍ය ශාස්ත්‍රයෙන් හදාරනවා නම් ලංකාවේ ආයතන කිහිපයයි ඒ සම්බන්ධයෙන් නිපුණතාවයේ ප්‍රවීණතාවයේ තිබෙන්නේ. අපිට බලාපොරොත්තුවක් තිබ්බා ළමයෙක්ට හරි පදනමක් මාධ්‍ය සම්බන්ධයෙන් යොදවන්න අවශ්‍යයි කියලා. ඒ දේ ගත්තහම අපේ ජනාධිපති මාධ්‍යංශයේ සතුව ඒ සම්පත් අභ්‍යන්තරිකව තියෙන නිසා නිපුණතාවයේ තියෙන නිලධාරීන් සිටනම නිසා අපි අපේ කණ්ඩායම විසින්ම මේක නිර්මාණය කරා. මේ වැඩසටහන ඉදිරියේදී සති 16ක සතියකට එක දිනේ බැගින් දින 16ක් තුල ක්‍රියාත්මක වෙනවා. මෙහි පළමු අදියර තියෙන්නේ මාධ්‍ය පිළිබඳ පසුබිම මූලිකව හඳුනා ගැනීම. එහි පදනම ලබා ගැනීම. දෙවනු අවස්ථාව විවිධ විද්වත් ආචාර්යවරුන් ශාස්ත්‍රයේ ප්‍රවීණයින් දක්වන ඒ අධ්‍යාපනික ඉගැන්වීම් ක්‍රියාවලිය ඇතුලේ අපි විසින් සහ දරුවා විසින් තමන්ට කුසලතාවය වනවාය කියන ශාස්ත්‍ර පහක් ඔස්සේ තවත් දින 6ක් වැඩිදුර අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒ අතරතුර ලංකාවේ සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතනවලට අපි ආරාධනා කරා මේ ළමුන්ට විෂය ක්‍රියාකාරකම් තමන්ගේ අධ්‍යාපනයට ගැළපෙන පරිදි ලබා දීමට මාධ්‍ය ආයතනත් එක්ක සම්බන්ධ කරගන්න කියලා. ඒ සියලුම මාධ්‍ය ආයතන අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ අනුව මේ දරුවන් දින 2ක කාලයක් ඒ මාධ්‍ය ආයතනවලට ගිහිල්ලා එහි ප්‍රායෝගික දැනුම ලබනවා. ඕනෑම මාධ්‍යවේදියෙකුට සන්නාමය පිළිබඳව අවබෝධයක්, අලවිකරණය පිළිබඳව අවබෝධයක්, මනා සංනිවේදනය සම්බන්ධයෙන් අවබෝධයක් ලැබිය යුතු හේයින් ඒ සම්බන්ධයෙන් අපි ආරාධනා කරා ලංකාවේ පෞද්ගලික අංශයේ ඉහළම අධ්‍යක්ීම් සහිත ආයතනයක් වන අපේ අනුග්‍රහක භවතෙකුට අපිත් එකතු වෙන්න කියලා. යනු යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනය ඒ අවබෝධය තමන්ගේ ආයතන පරිශ්‍රය තුළ ලබා දීමට පියවර ගන්න. අද පවතින ලෝකයට පමණක් නොවේ නව්‍යතාවයත් එක්ක හෙට ලෝකයට ගැලපෙන දැනුමක් අපි එකතු කරගත යුතුයි. ඒ සඳහා වන දැනුම ලබා දෙන්න, ඒ සඳහා වන ප්‍රායෝගිකත්වය ලබා දෙන්න ස්ට්‍රිට් අධ්‍යාපන ආයතනය අපිත් එකඟ වෙලා තිබෙනවා. ඔබට ඒ වගේම ගුරුවරුන්ට සුවිශේෂී අත්දැකීමක් එකතු කරන්න ස්ට්‍රිට් ආයතනය ඒ ආයතනික පරිශ්‍රයේදී අධ්‍යාපන පරිශ්‍රයේදී කටයුතු සැලසුම් කරන්න තීරණය කළා තියෙනවා. මම විශ්වාස කරනවා මොන ශාස්ත්‍රයක මොන වෘත්තීය භාවයක තමන්ගේ ඉදිරි කටයුතු සැලසුම් කරත් සංනිවේදකයෙකු වීම කිසිදු ආකාරයකින් වරදක් නොවේ. තමන්ගේ ජීවිතයට ලොකු පිටිවහලක් නිවැරදි සංනිවේදකයෙකුගෙන් ආයතනයටත් තමන්ටත් සමාජයටත් ලැබෙනවා. අපි එහෙම තත්වයක් නොලැබීම මත රටක් විදිහටත් ඒ වගේම ආයතනික පද්ධතීන් විදිහටත් හෝ වෙලාවට දුර්වලතාවයන්ට ලක්වන අවස්ථා අපි දැකලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජුනි මාසය තුලදී මේ දරුවන්ගෙන් විශිෂ්ට කුසලතා දක්වන දරුවන් ජනාධිපති මාධ්‍යංශයේ ඒකක 16කින් සමන්විතයි. ඒ ඒකක 16 වගකීම ඔවුන් වෙත අවම මට්ටමින් දින දෙකකටවත් පවරන්න. එතකොට ඔවුන්ට පුළුවන් රටේ රාජ්‍ය නායකයාගේ මාධ්‍ය ආවරණය, රටේ තිබෙන ප්‍රධානතම පුරවැසියාගේ මාධ්‍ය ආවරණ කටයුතු මෙහෙවීම වගකීම දරන්න. එහෙම වගකීමක් ගන්න පුළුවන්, එහෙම වගකීමක් දරන්න පුළුවන් මාධ්‍ය වේදීන් පිරිසක් අනාගත සමාජයට බිහි කිරීමේ පළමු පියවර පළමු අඩිතාලම විදිහට තමයි අපි කලයිඩස්කෝප් 2024 හඳුන්වන්නට බලාපොරොත්තු වෙන්නේ. හාර්වර්ඩ් ස්කොලර් චාල්ස් ෆාඩෙල් කියලා තියෙනවා දරුවන්ට අධ්‍යාපනය පොතපතේ දැනුමට අමතරව 4 C's have to be mastered: creativity, critical thinking, collaboration, cooperation and communication.
ක්‍රිටිකල් තිංකින් නැත්තං හරියට කොමියුනිකේට් කරන්න බැරි නම් ක්‍රියේටිව් නැත්තං මේ කෙනෙක් ඉගෙන ගන්න දෙයක් හරියට සමාජයට යන්නේ නැහැ. ඒ නිසා මං හිතනවා ගිරව් වගේ කියවන කවුරුත් අනුකරණය කරන්නේ නැති මාධ්‍ය පිරිසක් මෙතන බිහි වෙයි කියලා. ඔබටම අනන්‍ය රටාවක් තියේවි ඒක හොයාගන්න. ඔබ වෙනස් කෙනෙක් වෙන්න. ඇසූ පමණින් දුටු පමණින් යමක් පිළිගන්නේ නැතුව ක්‍රිටිකල් තිංකින් ඔබට තිබෙන්න ඕනේ. ඒ විවේචනාත්මකව ඒක තේරුම් ගන්න ඔබට පුළුවන් වෙන්න ඕන. ඒත් එක්කම තනියම ඔබ දෙයක් කරනවාට වඩා ඔබට පුළුවන් වේ සාමූහිකව එකතු වෙලා යමක් කරන්න. ඒක ජාතික කාර්යයක් බවට පත් කළ නිසාම මෙතන බහුතරයක්ම ඉන්නවා විවිධ මාධ්‍ය ආයතන නියෝජනය වෙන පිරිසක් මේ අපේ දරුවන්ගේ මේ නිර්මාණශීලීත්වය එළියට ගැනීම සඳහා. සමහර පාසල් වලට ගිහාම මට දැනෙනවා අපේ දරුවෝ ඉන්නවා අපිටත් උගන්වන්න පුළුවන් මට්ටමේ. එච්චර දැනුමින් සුපෝෂිත දරුවෝ ඉන්නවා. හැබැයි මම දැකපු දේ තමයි මේ දරුවන්ට නිසි මාර්ගයක් නැතිකම. මේ මාර්ගය තමයි මම හිතන්නේ මේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ එකතු වෙලා පුංචි දරුවෙක්ගේ ඉල්ලීමකට තාම දුරදිග ගිය වැඩසටහනක් බවට පත් වෙලා තියෙන්නේ. මේ දරුවෝ ඇතුලේ ඉන්නවා ඔවුන්ට හමු නොවෙච්ච ඉතාම නිර්මාණශීලී ඔවුන්වත් නොදන්නා සමහර විට දෙමව්පියෝ නොදන්නා සමහර විට ගුරුවරු නොදන්නා අමුතු චරිතයක්. මෙන්න මේ චරිතය තමයි අපි එළියට ගන්න ඕනේ. තාම ක්‍රමානුකූලව සැලසුම් සහගතව සකස් කරපු මේ වැඩසටහන අවසානයේදී ඔබ එළියට යනකොට අර මොනවා හරි කතා කරන්න පුළුවන් මොනවා හරි දැනුමක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න එපා දරුවනේ කියන එක තමයි මම මේ දරුවන්ට කියන්නේ. ඔබ යනකොට ඔබ නිර්මාණ ශීලී දරුවෙක් වගේම හොඳ යහගුණ සහිත දරුවෙක් වෙලා එළියට යන්න. ඔබ ළඟ නැති යහගුණයක් එකතු කරගෙන යන්න. වෘත්තීමේ වශයෙන් අපේ සන්නිවේදන කුසලතාවය නිවැරදි නැත්නම් ගුණගරුක නැත්නම් අපිට හරියට තව කෙනෙක් එක්ක සන්නිවේදනය කරගන්න බැරි නම් අපි එතරම් ෆේල්. සියලු දරුවන්ට එක විදිහට සලකන්න එක විදිහට කටයුතු කරන්න ජනාධිපති මාධ්‍යංශය මේ අනුග්‍රහක බවතුන්ගේ ශක්තියත් එක්ක යෝධ වැඩපිළිවෙලක් විදිහටයි අද මේ වැඩපිළිවෙල ආරම්භ කරන්නේ. මේ කාර්යභාරය සිදු කරගෙන යනකොට අධ්‍යාපන මාධ්‍යංශයෙන් ලැබෙන දායකත්වයේ ශක්තිය අපි අමතක කරන්නට බෑ. මේ දරුවන්ගේ පූර්ණ වගකීම බාරගෙන ඉන්න පාර්ශ්ව කරුව අධ්‍යාපන මාධ්‍යංශය අධ්‍යාපන මාධ්‍යංශයේ ශක්තියත් මේ පිටිපස්සේ අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය අසා තියෙනවා. කැගිරා මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ අපේ බලාපොරොත්තුව අප පාස් සංවිධානය කරන හැම වැඩසටහනකින්ම සාර්ථක ප්‍රතිඵල වගේම සාර්ථක නිමාවක් බාහිර ලෝකයට ලබා දෙන. අපි වගේ ආධුනික මාධ්‍යකරුවන්ට මේ වගේ වටිනා අවස්ථාවක් ලබා දෙන තීරණය කරපු එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. හැම පාසලකම ඉගෙන ගන්න දරුවෙකුගේ එකම බලාපොරොත්තු අදිෂ්ඨානය වෙන්නේ තමන් ඉගෙන ගන්න පාසල ප්‍රදේශයේ නැත්තම් ලංකාවේ ඉහළම තැනකට නැත්තම් ප්‍රසිද්ධියට පත් කරන්න. ඉතින් කැකිරා මධ්‍ය විද්‍යාලයේ අපේ බලාපොරොත්තුව ඒක තමයි. ඉතින් මම හිතනවා කලයිඩස්කෝප් 2024 කියන මේ වැඩසටහන අපිට ගොඩක් උපකාර වෙයි ඒක කරන්න. දවස් 17ක වැඩසටහනක් කෙටි කාලයක් වගේ පේයි. හැබැයි මම හිතනවා අපේ දැනුම් ගබඩාවට තවත් දැනුම් සම්භාරයක් එකතු කරගන්න මේ වැඩසටහන ගොඩක් උදව් වෙයි උපකාරී වෙයි කියලා. අපි දන්න දේවල් තවත් වැඩි දියුණු කරගෙන අපි දන්නති දේවල් අපිට ලබාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.